3, 2, 1, 0. Ignition. Liftoff of the Falcon 9 and Crew Dragon. Go NASA! 2020 මේ මාසයේ 30 වෙනිදා ඇමරිකාව විශ්ව තරණයේ නව පිටුවක් පෙරළුවා. ඒ NASA ගගනගාමින් දෙදෙනෙක් Elon Musk අයත් SpaceX ප්‍රොජෙක්ට් එකේ Falcon 9 rocket twin ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය කරා ළඟා වීම ආරම්භ වීමත් සමග. ඒක ඇමරිකාවට ඉතාමත්ම වැදගත් වුණේ ප්‍රධාන කාරණා දෙකක් නිසා. එකක් බොහෝ කාලයක් ඇමරිකාවේ ගගනගාමීන් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ළඟා වුණේ රුසියාවේ සොයුස් රොකට් වලින්. ඒක එක් ගගනගාමිනෙකුට ඇමරිකානු ඩොලර් මිලියන 80ක් 90ක් විතර මුදල් වැය වෙන කාර්යාවලියක්. දැන් මේ මුදල් ඇමරිකාව තුලම ආයෝජනය වෙනවා මේ අලුත් SpaceX ප්‍රොජෙක්ට් එක නිසා. අනිත් කාරණේ තමයි මේ තමයි ප්‍රථම අවස්ථාව ගගනගාමීන් ප්‍රයිවට් කම්පැනි එකකට අයත් රොකට් එකකින් අභ්‍යවකාශ ගත වීම. Dragon separation confirmed. මෙන්න මේ කාරණා දෙකම ඇමරිකාව අනාගත අභ්‍යවකාශ තරණය වේගවත් කරන්න හේතු වේ. අන්න ඒ ගැන තමයි මේ වීඩියෝ කතාවෙන් කතා බහ කරන්නේ. දෙදස් විසි ආරම්භය ලෝකවාසීන්ට එතරම් හොඳ කලදසාවක් ආරම්භ කළේ නෑනේ. ඒ කොරෝනා වසංගතය එහෙම නැත්නම් COVID-19 වසංගතය ලෝකේම පිළිලයක් විදියට පැතිරී ගිය නිසා. ලක්ෂ ගණනින් මිනිසුන්ගේ ජීවිත මේ දරුණු වසංගතය නිසා නැති වුණා. ඇමරිකාවට මේ වසංගතය ඉතා දරුණු ලෙස බලපෑවා. අපි ඒක හැමෝම දන්නවා. ඒ විතරක් නෙමෙයි. මේ මාසයේ අග වෙන විට ඇමරිකාව තුල තවත් පිළිලයක් ආරම්භ වුණා. ඇමරිකාවේ කළු ජාතකයෙන් කැරලි කෝරාහල ආරම්භ කරා සුදු ජාතික පොලිස් නිලධාරියෙකු අතින් කළු ජාතිකයේ අමානුෂික ලෙස ඝාතනය වෙච්ච නිසා. ඒ කොහොම වුණත් මේ කිසිවක් ඇමරිකාවේ අභ්‍යවකාශ තරණය අඩාල කරන්න හේතුන් නැති බවක් තමයි අපිට පේන්න තියෙන්නේ. මේ මාසයේ 30 වෙනිදා NASA ගගනගාමින් දෙපළක් වන බොබ් බෙන්කන් සහ ඩග් හර්ලි SpaceX රොකට් එකක් වන Falcon 9 මගින් අභ්‍යවකාශගත වුණා. මේ ගමනේ ගමනාන්තය වන්නේ පෘථිවිය වටා කක්ෂගත වෙලා තියෙන ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය. මේ අභ්‍යවකාශ ගමන ඉතා සුවිශේෂී වුණේ මේක මේ ප්‍රයිවට් කම්පැනියක් වන Elon Musk අයත් SpaceX මගින් මෙන්න මේ ගගනගාමින් දෙදෙනා ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට රැගෙන යාම නිසා. මෙන්න මේ රොකට් එක මේ Falcon 9 රොකට් එක සහ මේ crew capsule එක මෙතෙක් කලක් අභ්‍යවකාශ ගත වෙච්ච සියලුම රොකට් සහ යානාව අභ්‍යවකාශ යානාවලට වඩා වෙනස්. මේක අනාගත ආකෘතියක්. අනාගත ගති ලක්ෂණ ඉතා මනාවට පිළිඹුවන හරි අපූරු පද්ධතියක්. හරි අපූරු යානාවක්. ප්‍රධාන වශයෙන් මේකේ crew capsule එකේ මේ ගගනගාමීන් පරිහරණය කරන සහ ඒ කාලේ දක්නට ලැබෙන මේ ස්විච් බෝඩ් මේකේ තිබුණේ. මේක තිබුණේ හරි අපූරු ටච් සිස්ටම් ටච් පැනල් එකක්. ඉතින් මේක නිසාම මෙන්න මේ crew capsule එකේ වෙනදා තිබුණු අර සංකීර්ණකම ඉතාමත්ම අඩු වෙලා තිබුණා. ඒ වගේම තමයි වැඩි ඉඩක් ඉතුරු වෙලා තිබුණා මෙන්න මේ ගගනගාමීන්ට මේක ඇතුලේ හැසිරෙන්න. අනිත් වැදගත්ම කාරණේ තමයි
මේ ගගනගාමී නැඳගෙන හිටපු ස්පේස් සූට් එක. හරිම අපූර්වයි. ඒකත් හරියට අනාගතයෙන් ආපු ගගනගාමීන්ගේ හැඩහුරුකමක් ගති ලක්ෂණ අපිට දැක ගන්න ලැබුණා. මේක මේ ගගනගාමීන් දෙදෙනා සඳහා විශේෂයෙන්ම සකස් කරන ලද ඇඳුම් කට්ටල දෙකක්. මේකේ අන්තර්ගත කරලා තියෙනවා ආරක්ෂාකාරී ලයිෆ් සපෝර්ටින් සිස්ටම් එක. ඒ වගේම තමයි තමන්ට ශ්වසනය කරන්න අවශ්‍ය ඔක්සිජන් සපයන්න. ඒ වගේම තමයි තමන්ගේ ශාරීරික පද්ධතියේ සැකැස්ම මොන ආකාරයකද ක්‍රියාත්මක වෙන්නේ කියලා බලා කියා ගන්න අදාළ ඉලෙක්ට්‍රොනික පද්ධති. මේ ඇඳුම ඒ ගගනගාමීන් දෙපළ මේ ක්‍රූ කැප්සියුල් එකේ වාඩි වුණාට පස්සේ ඒක තියෙන කෝඩ් එකක් ඒ ඇඳුමට සවි කරන්න පුළුවන්. ඒ අන්න ඒ කෝඩ් එක හරහා තමයි ඒ අදාළ පද්ධතීන් වලට අවශ්‍ය සැපයුම් සම්බන්ධ වෙන්නේ. මේක තවත් ඉතා වැදගත් වුණා. මේගොල්ලෝ මේ NASA සෙන්ටර් එකේ ඉඳලා රොකට් එකට යන ගමන අතරවාරේ ඒ යන කාර් එකේ මෙන්න මේ කෝඩ් එක, මේ ඇම්බලිකල් කෝඩ් එක සවි කරන්න පුළුවන් අන්නේ ඇඳුමට ඒ අදාළ පද්ධතීන් ක්‍රියාත්මක කරවන්න. මේ ඇඳුම ඒගොල්ලන්ට හදිසි අනතුරකදී තමන්ගේ ජීවිතය බේරා ගැනීමට අවශ්‍ය පද්ධතීන් මේ තුලම සැලසුම් කරලා සකස් කරලා තිබුණා. මීට කලින් ඇමරිකානු විද්‍යාඥයින් අවුරුදු ගණනාවක්ම මේ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට යන්න පාවිච්චි කරේ රුසියානු සෝයුස් රොකට්. ඉතින් මෙන්න මේ අලුත් ප්‍රොජෙක්ට් එක නිසා ඇමරිකාව රුසියාව මත ඩිපෙන්ඩ් වෙන එක නවතිනවා. ඒක නිසාම ඇමරිකානු රජය ප්‍රයිවට් කම්පැනි දෙකකට මුදල් ආධාර සැපයුවා මේ විශ්ව තරණය තවදුරටත් වැඩි දියුණු කරන්න. මේකෙන් එකක් තමයි මේ ස්පේස් එක්ස් ආයතනය, අනිත් එක තමයි බෝයිං ආයතනය. මේ දෙකොල්ලම කරට කර තමන්ගේ අභ්‍යවකාශ තාක්ෂණය දියුණු කරන්න උත්සාහ ගන්න. මේ අතරින් ස්පේස් එක්ස් ආයතනයේ ඉදිරියට ආවා පළමු ප්‍රයිවට් කම්පැනියක් විදිහට NASA ඇස්ට්‍රොනෝට්ස්ලා මේ ISS එහෙම නැත්නම් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට අරගෙන යන්න. මේ ක්‍රූ ඩ්‍රැගන් ස්පේස් කැප්සියුල් එකේ ගිහපු NASA ඇස්ට්‍රොනෝට්ස්ලා දෙපළ පැය 19ක් පමණ කාලයක් ගියා ISS එකට, එහෙම නැත්නම් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ළඟා වෙන්න. ඒ අතර කාලය තුලදී ඔවුන් පැය කිහිපයක් නිින්දක් ලබා ගන්නත්, තමගේ ආහාර ඒක ඇතුළේ ඉඳන්ම භුක්ති විඳින්නත්, තමන්ගේ පර්යේෂණ කටයුතු සැලසුම් කරන්නත් කාර්යාවලියක් මේ කාලය තුල එකලස් කරලා තිබුණා. ඉතාමත් වැදගත් කාරණේ කියන්නේ මේ ඇස්ට්‍රොනෝට්ස්ලා දෙන්න කියපු පරිදි මේ ක්‍රූ කැප්සියුල් එක යන්න කලින් ස්පේස් එක්ස් එකෙන් මේ ගමන මේ විදිහටම සිමියුලේට් කරලා තමයි තිබුණේ. ඒ දෙන්න කියපු විදිහට මේ සිමියුලේෂන් එක ඒ ආකාරයටම මේ ක්‍රූ කැප්සියුල් එකේ ගමනේදී ඒගොල්ලන්ට දැක බලා ගන්න ලැබිලා තියෙනවා. ඒ වගේම ඒගොල්ලන්ට ඉතාමත් පහසු වෙලා තියෙනවා මෙන්න මේ ක්‍රූ කැප්සියුල් එක ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඒ ඩොකින් පෝට් එකට ඉතාමත්ම පහසුවෙන් සවි කළා. ඒගොල්ලන්ට අදාළ දොරටු විවෘත කරලා ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ඇතුළු වෙනවා. We have Bob Behnken from SpaceX Demo 2 mission entering the International Space Station. මේ විදිහ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඇමරිකානු ගගනගාමීෙක් සහ රුසියානු ගගනගාමීන් දෙපළක් හිටියා. ඉතින් ඔවුන් තුන්දෙනා මේ අලුතෙන් ගිහිපු NASA ඇස්ට්‍රොනෝට්ස්ලා දෙන්න ඉතාමත් උණුසුම් ආකාරයට පිළිගත්තා. ඉතින් මේ ප්‍රොජෙක්ට් එක ඉතාමත්ම සාර්ථක කරගන්න ප්‍රධාන වශයෙන් ස්පේස් එක්ස් ඉංජිනේරුවරු සහ NASA ඉංජිනේරුවරුන්ට හැකි වුණා. ඉතින් මේක මං හිතන්නේ ඇමරිකාවේ ඊළඟ අභ්‍යවකාශ තරණේ ප්‍රධානම සංදිස්ථානයක් කියලා හැමෝම සඳහන් කරනවා. ඉතින් මේ ගමන ඊළඟට 2024 දී ප්ලෑන් කරලා තියෙන සඳ ගමනටත්, එතනින් එහාට ගිහිපු අඟහරු ගමනටත් මං හිතන්නේ මූලිකම අඩිතාලම සපේනවා වෙන්න පුළුවන්. ඉතින් ඒ කොහොම වුණත් මෙන්න මේ වැදගත් දැනුම, විද්‍යාත්මක දැනුම ඉතාමත්ම සරලව සිංහලෙන් උගලන්ට අරන් එන්න දැන් අවුරුදු 8ක් තිස්සේ වීඩියෝ කතා ලොකු ගේමක් දෙනවා. ඉතින් අවුරුදු 8ක් තිස්සේ කරපු වීඩියෝස් 300කට වැඩි ප්‍රමාණයක් තියෙනවා, අනිවාර්යෙන් ගිහිල්ලා බලන්න. මේ උත්සාහ ගන්න වීඩියෝ කතා හරහා මේ විද්‍යාත්මක දැනුම අපේ සමාජය අතරට අරන් ගිහිල්ලා අනාගතේ විද්‍යාව තුළ වැජඹෙන ඉංජිනේරුවරු, තාක්ෂණවේදීන්, විද්‍යාඥයින්, වෛද්‍යවරු බිහි කරන්න ගන්න අඩිතාලම. ඉතින් කොහොමුණත් බොහොම ස්තුතියි මේ වීඩියෝ බැලුවට. වීඩියෝස් රාශියක් තියෙනවා,
මේ වගේ විද්‍යාත්මක දැනුම සරල සිංහලෙන් කතා කරපො. ගිහිල්ලා බලන්න. ගිහිල්ලා එන්න. මම සම්පත් වීඩියෝ කතා එකේ.